ගයිස් ඉතින් අදත් තරන් ආව අපේ before how in 2.0 කියන වීඩියෝ සීරීස් එකේ තවත් එක එපිසෝඩ් එකක්. ඉතින් අද දවසේ මම කතා කරන්නන්නේ මේ GRT කියන කොයින් එක සම්බන්ධයෙන්. ඉතින් අපේ before how in පළවෙනි වීඩියෝ සීරීස් එක කතා කරපු නැති කොයින් එකක් මම මේ පාර කතා කරන්න හිතුවා. ඉතින් මේ කොයින් එක ගියා බලුවට පස්සේ 2021 2020 2020 අගභාගයේ 2021 මුල් භාගයේ ලිස්ට් වෙච්ච හිස්ටරියක් තමයි අපිට වැඩිපුරම හොයාගන්න තියෙන්නේ. බයිනෑස් ස්ටාර්ට් එකේ තමයි මම මේ කවුන්ට් කරන් ඉන්නේ. ඉතින් එතනින් එහාට ලොකු හිස්ටරියක් තියෙන චාර්ට් එකක් අතර හොයාගන්න නැහැ. ක්‍රිප්ටෝ එතකම ගේ.io චාර්ට් වලත් මේ වගේ හා සමානම හිස්ටරියක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන කතා කරලා පස්සේ මේකේ ප්‍රෙඩිකෂන් දෙකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එක ප්‍රෙඩිකෂන් එකක් තමයි මෙන්න මේ විදිහට යන W X Y කියන double zigzag prediction එක. අනිත් prediction එක තමා A B C මෙන්න මෙතන expanding flat එකේ prediction එක. ඉතින් අපි කතා කරලා බලමු මේ prediction දෙකෙන් වැඩිපුරම chance එක තියෙන මොන prediction එක හැදෙන්නද කියලා. ඉතින් මේ ගියපු wave එකට සාපේක්ෂව හොඳ re-racement එකක් එන්න ඕනේ. ඉතින් ওই re-racement එක ගැන කතා කරනකොට එක්ක X wave එකක් නැත්නම් flat එක B wave එකක් එන්න ඕනේ. එතකොට x wave එකක් කියලා ගත්තොත් මෙන්න මෙතනින් ඉවර කරන්න වෙනවා. එතකොට මේක sharp correction එකක් විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි flat එක b wave එකක් විදිහට identify කරගත්තොත් මේක අපිට ගන්න පුළුවොත් flat එකේ b wave එක නම් තාම complete වෙලා නැහැ. හරි flat එකේ b wave එක මම මෙන්න මේ විදිහට complete වෙනවා කියලා අරන් තියනවා. මෙන්න මේ 0.02 0.02 7 8 වගේ level වලට market එක ඇවිල්ලා තමයි flat එකේ b wave එක complete වෙන්නේ. හරි ඉතින් ඒ අයිඩියා දෙක තමයි මගේ තියෙන්නේ. ඉතින් ඔතනෙත් වැඩිපුරම chance එක තියෙන මේ flat එකේ b wave එකෙන් පස්සේ flat එකේ c wave එක market එකේ උඩට යන. ඉතින් ආරම්භක wave එකේ flat එකක් හැදුණා කියන්නේ මේ විදිහට මෙතන combination එකක් එනවා. ඒතකොට මෙතන නැවතත් monthly වගේ chart එකකින් w එකක් ඉවර වෙනවා. හරි ඒ වගේ market cycle එකේ correction හදාදා යන්නේ. කොහොමුණත් මේක down trend එක තාම continue වෙනවා කියලා confirm නෑ. ඒ කියන්නේ x wave එක මෙතනින් complete වෙන්නත් පුළුවන්. නැත්තම් b wave එක මේ වෙනකොට මේ flat එක b wave එක යනවා කියලා තාම confirm නැහැ. ඔය flat එක b wave එක යනවා කියලා confirm කරගන්න වෙන්නේ මෙන්න මේ channel එකේ මේ යටින් තියෙන line එක break කරලා retest වෙලා නැවත පල්ලට આવොත්. ඒ කියන්නේ weekly candle එකකින් මේ channel එකේ යට line එක break කරන්න ඕනේ. weekly candle එකක් close වෙන්න ඕනේ මේ channel එකේ යටින්. ඉතින් එහෙම close වුණොත් අපිට හිතන්න පුළුවන් අන්න මේ ආපු down trend එක re-racement එක පස්සේ ආයෙත් continue වෙනවා කියලා. එහෙම වුණොත් අපි මේ target බලන් ඉන්න පුළුවන් ඊළඟට buy කරන්න long term. ඉතින් before having 2.0 කියන video series එක දන්නවා. ඒත් එක්කම කලින් video series එක දන්නවා. මේ series එක අරන් එන්නේ ඔකටීර spot investment වලට. ඉතින් ගොඩක් coin අපි 2.0 මේ video series එකේදී buy කරා. මම ඔකටීර කිව්වා DCA කරන්න බලාගෙන buy කරන්න කියලා. ඉතින් buy කරා. අපේ පළවෙනි වීඩියෝ සීරීස් එකේ සමහර කොයින් බයි කරා සමහර කොයින් බයි කරේ නැහැ. මොකද හේතුව ඒවා මාකට් එක තුල තාම අර බයි සෝන් වලට ඇවිල්ලා තිබෙන්නේ නැති හින්දා. හැබැයි මම ඊට පස්සේ ඒ ගෙනාවු හැම කොයින් එකේ අප්ඩේට් 2.0 කියන මේ වීඩියෝ සීරීස් එක අරන් ආවා. ඉතින් ඒවා බයි කරලා ඇති මේ වෙනකොට. ඉතින් අවුරුද්දක් එකමාරක් පරිම තුනක් වගේ හෝල් කරන් ඉන්න පුළුවන්. ලොකු ගේන් වලට යන්න පුළුවන්. අනිවාර්යෙන් උගටියේ පරණ වීඩියෝ වැලිය නැත්නම් අනිවාර්යෙන් බලන්න මම යටින් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක්. ඒත් එක්කම මෙතනින් කාඩ් එකකුත් දාලා තියන්නම්. කොහොම වුණත් මේක අපි මෙන්න මේ නිල් පාට ලයින් එක උඩින් බ්‍රේක් කරොත් වීක්ලි කැන්ඩලියක් මේ ලයින් එකත් එක්ක ක්ලෝස් වුණොත් එහෙම අපිට මෙතනින් තමයි මාකට් එක බයි වෙනවා කියලා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ ඩබල් සික්ස් එකේ x wave එක තමයි මෙතනින් ඉවර කරලා y එක යනවා කියලා ගන්න. ඒක y එකෙත් කරෙක්ෂන් හැදෙන්නේ. ඒතකොට කරෙක්ෂන් එකක් විදිහට තමයි මේක මාකට් එක උඩට යන්නේ. හරි. ඉතින් මෙතන කතා කරලා බැලුවොත් එහෙම අනිත් දේ තමයි මේ ටාගට් ගත්තොත් එහෙම මෙන්න මේ මෙතන ඉඳන් අපි ගමු සාමාන්‍ය ටාගට් එකක් 100,000 වගේ ටාගට් එකක් තියෙනවා. මේ GRT කියන කොයින් එක ලෙවරේජ් නැතුව මොකද ඩොලර් 3ට වගේ ගියපු කොයින් එකක් ඊළඟට ඩොලර් මේක 16 වගේ ටාගට් කරන්න පුළුවන්. ෆ්ලැට් එක වැඩ කරලා ටාගට් ගත්තොත් එහෙම ෆ්ලැට් එක රණුව ටාගට් ගත්තොත් එහෙම 70,000ක එතකම 130,000 70,000 ආසන්න ටාගට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය අපි ඕල් ටයිම් හයි එක විතරක් ටාගට් කරත් එදෙන්නත් තියෙනවා ලෙවරේජ් නැතුව 112,000 වගේ ගේන් එක. ඉතින් අනිවාර්යෙන් බලන්න මේකේ හොඳ ස්පොට් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න පුළුවන් නම් හොඳයි. අර කිව්වා වගේ මේ උඩ නිල් පාට ලෙවල් එක බ්‍රේක් කරොත් බයි වලට යන්න පුළුවන්. හැබැයි හොඳට බලන් ඉන්න මෙතනින් බයි කරත් අර DC කරන්න බලාගෙන නැත්තම් ප්ලෑන් B එකක් ඔළුවේ තියන් තමයි බයි කරන්න ඕනේ. එකපාර ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම එක කරන්න යන්න එපා. හරි. එහෙනම් අපි මේ වගේම තවත් සුපිරිම අප්ඩේට් එකකින් ඊළඟ දවසේ තමයි. එහෙනම් හැමෝටම
ජයවා.